දැන් මෙතුමා කිව්වා අපි මේ ගොඩක් හොරකම් කළා කියලා. ඔබතුමාලා ලගේ ආණ්ඩුවක් තියෙන. සීජේ හිටපු අග්‍රමිනිස්ත්‍රකාරවරයා මුළු ලෝකයක් ඉස්සරහා රෙදි ගලවගෙන එක රැයින් පන්නන්න පුළුවන් ඔබතුමාලා. මේ ජනතාවෙන් තුපිරමනේ ඕක කී කීඳලා වැඩක් නැහැ. ඔබතුමාලගේ ආණ්ඩුවක් තියෙන. අපිට හොරකම් කරගන්න ඕනේ නැහැ පුළුවන් මෙතුමා. ඔබතුමාලා වාහන බලපත්‍ර විකුණලා පහු කී අවුරුදු 10ට ඔබතුමාලා ගන්න හාල් ටිකෙන් අල් ටිකෙන් ලූණු ටිකට බදු ගන්න සල්ලි ලක්ෂ 10400ක් මෙතුමාලා විනාශ කරා. එක්සත් ජාතික පක්ෂයේ සන්දානේ ඔබතුමාලගේ අල ටිකට ලූණු ටිකට හාල් ටිකට ඔක්කොම ගහන බදු ටික ලක්ෂ 10400ක් විනාශ කරපු කට්ටිය මේ. අපි වාහන පර්මිට් එක විකුණන්න නැතුව ලක්ෂ 2000ක් ඉදිරි කරපු කට්ටිය. හොරකම් කරන්න ඕනේ නැහැ. නීත්‍යානුකූල දෙන වාහන බලපත්‍රය උනා විකුණලා ලක්ෂ 2000ක් ගන්න ඉඩකඩක් අපිට තිබුණා. අපි එහෙම මේ හොරකම් කරන්න ආපු දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. මෙතුමා පොඩි තර්ජනයක් කරා. ඉස්සර නම් ඔහොම නෙමෙයි. උසාවි ගෙනියන්නේ නැහැ මේ වාහනකට හරි අප්පල මරයි කියලා. අපි මරණවට බය දේශපාලන කරන්නේත් නැහැ. අපි කාටවත් ණයත් නැහැ. අපි කාටවත් බයක් නැහැ. හොරාට හොරයි කියන්න කිසිදු බයක් අපිට නැහැ. මොකද අපි කිසිදා හොරකම් කළා නැහැ. අද මරුණත් අපිට සැපයි. ධන ගහලා කොහෙන් හරි වැඳලා ඇමෙතිකමක් අරගෙන ඒකෙන් හොරකම් කළා කනවට වඩා එහෙම නැත්නම් කොහේ හරි සූදුවන්තුෙක් ගෙනෙල්ලා එයාට මෙහෙ පාසුකම් හදලා මේ සූදු ගහන ඉඩ හදලා ඒකෙන් කනවට වඩා මේ සත්‍ය අද කියලා හෙට මරුණත් අපිට සැපයි මේ රට වෙනුවෙන්. ඒකින්ද අපි ඒවට බය නැහැ. මේ ඔබතුමාල වෙනුවෙන් හකදන්න මොන හරි කාපු කට්ටියක් නෙමෙයි. මේ තාත්තලා පුතාලා ඔක්කොම දැන් දකුණු පළාත් සභාව බලන්නකෝ. එජ්ජී සිරිසර මහත්තයගේ පුතා ඉන්නවා. පියසේනගමගේ මහත්තයගේ පුතා ඉන්නවා. ලක්ෂ්මන් මහත්තයගේ පුතා මෙයා. ඊට පස්සේ මහින්ද විජේසේකර මහත්තයගේ පුතා ඉන්නවා. ඊට පස්සේ තව එම්කේ රංජිත් කියන්නේ සිටපු ඇමතුමගේ පුතෙක්. එතුමා දාලනේ මෙතුමාට ගැස්සුවේ. ඔය කවුරණේ නාමල් මහත්තයලා මහින්ද මහත්තයගේ පුජ්‍යලය තමයි එම්කේ රංජිත් මහත්තයගේ පුතා. එයා දාල තමයි මෙතුමාට ගැස්සුවේ. ඒක නේ කියන්නේ මට මේ ඥාතිකමක් තියුණා නම් ඇමතිකම් දෙනවයි කියලා. ඒ හිතේ අමාරුනේ. එහෙම ගේම් මේකස් යන්නේ. ඉතින් ඒ නිසා මේ පුත්තු ටිකක් දාලා ඉන්න ඔබතුමාලගේ දරුවෝ නෑ. මේ මේ මෙතුමාලගේ මේ ඉන්නේ ඔබතුමාල මෙයාලත් එක්ක ආවට මේ අපේ කට්ටිය දිහා මෙතුමාලගේ දරුවෝ ඉගෙන ගත්තද අපේ පාසල් ඔබතුමාලගේ පාසලේ දරුවොත් එක්කද මෙතුමාලගේ දරුවෝ ඉගෙන ගන්නේ? ලක්ෂ්මන් යාප පුතාගේ මහත්තයගේ පුතාව ගිහින් ඉගෙන ගත්තේ රෝයල් එකේ. එහෙම නැත්නම් ඊකට පස්සේ රට ගියා. මෙතුමගේ පුතා ඉල්ල ඉගෙන ගන්නේ ඇමරිකාවේ. මෙතුමාල ලෙඩක් හැදුණ කොතනද බේත් ගන්න? මෙතුමාල බේත් ගන්න නෑ ඔබතුමාලගේ අපි අර මේ ගන්න මේ රෝහලේ පොලිමේ ඉඳලා බේත් ගන්න නෑ. ඔබතුමාල කල්පනා කරලා පොඩ්ඩක් බලන්න ඔබතුමාල මෙතුමත් එක්ක ආවට ඔබතුමාල අපිත් එක්ක ඕනේ ඉන්නව මිනිස්සු. කල්පනා කරලා බලන්න විනාඩියක් තියෙනවා. ඊයේ පෙරේදා බේත් ගන්න ගියා. ඊයේ පෙරේදා බේත් ගන්න ගියා. කවුද අපි දැක්කා? විදුර වික්‍රමනායක මහත්තය කොහෙද යන්නේ? එලිසබෙත් රෝහල සිංගප්පූරුව. අගමැතිතුමා බේත් ගන්න. එලිසබෙත් රෝහල සිංගප්පූරුව. ජයලත් ජයවර්ධන මැරුණා. ඒකින්ද අපි දන්නේ. එලිසබෙත් රෝහල සිංගප්පූරුව. ජනාධිපතිතුමා බේත් ගත්තේ ඇමරිකාවේ. අපි ගන්න තැනින් බේත් ටික ගන්නෙ නෑ. අපේ දරුවෝ යන පාසලට යන්නේ නෑ. කල්පනා එක දවසක් මෙතුමා හිරේ ඉන්නවද? වැරද්දක් කළා. ගියත් අර කොහේ හරි මේ හොඳ හොස්පිටල් එකක පාසුකම් සහිත වෙයි. ඒ නිසා මේ අපේ මිනිස්සු නෙමෙයි. ඔබතුමන්ලට වෙන් කරපු ලක්ෂ 20න්. ඔබතුමන්ලා හම්බන්තොටින් ආපු ඔබතුමන්ලට ප්‍රතිපාදන හැටියට දෙනවා ලක්ෂ 20ක්. ඒයින් ලක්ෂ 6ක් අරගෙන මෙතුමා රට යනවා හැමදාම. සම්දාන එක්සත් ජාතික පක්ෂය යන ඔබතුමන්ලගේ මිනිස්සුද? මෙතුමන්ලා ගත්ත ලක්ෂ ගාණක් වියදම් කළ වෛද්‍ය රක්ෂණය පළාත් සභාවේ. අපි ගත්තේ නැහැ. අපි ඔබතුමන්ලගේ කරාපිටිය රෝහලේ දහඩිය ගඳ හඳුනනලා පොලිමේ ඉඳලා අපි බෙහෙත් ටික ගන්න. වෛද්‍ය රක්ෂණය ගත්තේ නැහැ. කොටික ලැප්ටොප් පරිගණක ගත්තා. අපි ගත්තේ නැහැ. රට සවාරි ගියේ නැහැ. මට කනගාටුයි චන්දන. චන්ද ඉවරෙච්ච දාසේ මම අර දිස්ත්‍රික් ලේකම්කාරී උඩටට්ටුවේ මහලෙන් බහලා තනියෙන් ආවේ. අපේ පක්ෂ කීප දෙනෙක් හිටියා. මම බයිසිකල් නැගලා මම කාර්යාලයට ගියා. යනකොට මේ දිනපු කට්ටිය ඔක්කොම ඔලුවට තියාගෙන යනවා. මම කල්පනා කරා දෙයියනේ අපි මේ මිනිස්සු වෙනුවෙන් කොච්චර කතා කරනවද? මේ මිනිස්සු වෙනුවෙන් මේ කරන දේවල් ටික හොරකම් වංචා දූෂණ ඔක්කොම කියලා. මෙහෙම විඳලා ඉඳ මේ හොරා නේද ඔලුවට දැන් යන්නේ. මේ හොයි හොයි කියගෙන හොරා නේද මේ ඔලුවට දැන් යන්නේ. ඇයි මේක මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ? කල්පනා කරලා අපි නිශ්ශබ්දව අපි යනවා කාර්යාලයට බයිසිකල් එක නැගලා. එහෙම යද්දි මේ හොරු ටික ඔක්කොම දැන් ඒක නිසා අපි ජනතාවට කියන්නේ තේරුම් ගන්න දැන්. මේ මහා විනාශයක් මේ කරමින් ඉන්නේ මේ අපිට හදන්න ආව නෙවෙයි. පළස්සබේ අපි කිව්ව පහුගිය අවුරුදු 10ට කරපු ලක්ෂ 20000 අවසන් කරන්න හේවගමතුමා.